අද දවසේ වාර්තා වූ සියලු සිදුවීම්වල තොරතුරු කෙටියෙන් ඔබ වෙත සමීප කරන දැන් දවසම හවසට. මෙවර ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම අද උදෑසන 9ට ආරම්භ වුණා. මේ ඒ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා. 2024 සැප්තැම්බර් 21 දින පැවැත්වෙන ජාත්‍යන්තර තෝරාපත් කර ගැනීමේ ඡන්දයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමකට අද උදෑසන ආරම්භ වුණා. මේ අනුව 412,319ක් තැපැල් ඡන්ද අයදුම්පත් කරුවන් සඳහා ඔවුන්ට අදාළ තැපැල් ඡන්ද පැකට්ටු ඔවුන්ගේ සහතික ක්‍රමින් දාරින් වෙත යවා තිබෙනවා. යනු අද දිනේදී මැතින කමිෂන් සභාවට සම්බන්ධ සියලුම දිස්ත්‍රික් කාර්යාල සහ ප්‍රධාන කාර්යාලත් ඒ වගේම ඒ දිස්ත්‍රික්කයේ තේරීම් බාලින් දරුවන්ගේ කාර්යාලයත් විශේෂ පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම පොලිස් ස්ථාන සහ සියලුම ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ කාර්යාලය සිට අනිකුත් සියලුම කාර්යාලවලත් නිලධුම්දාරීන් සහ සිවිල් නිලධාරීන් තමන්ගේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අදින් දිස්ත්‍රික් කිරීමට නියමිත වෙනවා. ඒ වගේම හෙට දිනේදී අනිකුත් සියලුම රාජ්‍ය ආයතන තැපැල් ඡන්ද සලකුණු කිරීම 5-6 කියන දෙදින තුලදී සිදු කිරීමට කටයුතු දා තියෙනවා. මේ අතර එළඹෙන ජනාධිපති වරණය වෙනුවෙන් දෙවන නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා මෙවර ජනාධිපතිවරණයේදී ස්වාධීනව කටයුතු කරන බව අද පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නා. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා සඳහන් කළේ ජනාධිපතිවරයාට සහ විපක්ෂ නායක සදී ප්‍රේමදාස මහතාට හැකිනම් එක්ව කටයුතු කරන ලෙසයි. ගරු කතානායකතුමනි, මෙතන ඉඳලා මම ස්වාධීනව, අද සිට මම ස්වාධීනව මේ රට මේ විනාශකාරී කණ්ඩායම පරාජයට පත් කරන්න පුළුවන් අයත් එක්කලා මම සාකච්ඡා කරන්න ආරම්භ කරනවා. මම කවදාවත් අඩුව ගන්න මම සජිත් ප්‍රේමදාසතුමාව හම්බෙලවත් නැහැ. මම ගරු අග්‍රාමාත්‍යතුමා දන්නවා අපි මේක සත්භාවයෙන් වැඩ කරන්නේ. අපි මේ වැඩ කරන්නේ මේ අපිට පේනවා මේ විනාශය. හැබැයි මේ විනාශය වෙන අවස්ථාවේදී මම අත් දෙක එකතු කරලා ඉල්ලනවා, පුළුවන් නම් විපක්ෂ නායකතුමාටයි ජනාධිපතිතුමාටයි එකතු වෙන්න. පුළුවන් නම් මේ රටේ මේ කණ්ඩායම් දෙක එකතු කරන්න. හරි, බොහොම ස්තුතියි. මේක අවසාන වශයෙන් කියමින් මම මේක විතරක් කියනවා. මම අද ඉඳලා ස්වාධීන മന്ത്രിවරයෙක් හැටියට මේ අසුද්ධ සංවිධානයට විරුද්ධව එකතු වෙන්න පුළුවන්, පරාජයටපත් කරන්න පුළුවන් ඕනෑම කෙනෙක් එක්කලා මම සාකච්ඡා කරනවා කියලා කියමින් මගේ වචන ස්වල්පයි. බොහොම ස්තුතියි සබන්. 2023 අතන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ පිටපත ඊ නිකුත් කරනවා. එම ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ තිබෙස ජාතික හැඳින්වීමත් අංකය හෝ විභාගයේ අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි. මේවර පිට රක්ෂිත බඳනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කේලි රබිසේරි මහතා විසින් ගොනු කර ඇති පෙරසමෙහිදී ඔය අද ප්‍රකාශිත පත් කිරීමට නියමිත වන තිබුණා. කෙසේ වෙතත් එහි තීන්දුව ප්‍රකාශ කිරීම ඔක්තෝබර් 23 වනදාට කල් කරනවා අභියුක්තනා කරණය අද දැනුම් දුන්නා. හිටපු සෞඛ්‍ය අමාත්‍ය අනන්ත පෙරසම ගොනු කර ඇත්තේ ප්‍රගතිය තුළ ප්‍රතිදේ හිටපත් නිර්මීගේ මේ සිද්ධිය සම්බන්ධයෙන් අතුරමුණටගෙන නඩු මහගේ අවසන් කරදේ තමයි රක්ෂිත බඳනාගාරගත කිරීමට මාලිකා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය ලබා දී ඇති නියෝගය බල රහිත මට රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කිරීමේ දීමනා වැඩි කිරීමේ වාර්තාව බාර දුන්නා. එනම් මේ වේදිකාවට අපි නගින්නේ තව එක පොරොන්දුවක් ඉෂ්ට කළා. පඩි වැඩි කරන්නේ මං ඇවිල්ලා පොරොන්දු වෙලා යන්නේ, පොරොන්දු ඉෂ්ට කළා කියලා මේ කියන්නේ. මාලිමාවටයි ටෙලිෆෝනෙටයි කියනවා කරුණාකරලා ඔය දාලා තියෙන වාක්‍ය ටික ඔයගොල්ලේ ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් අයින් කරන්න කියලා. ඒ කවුරුවත් හිතුවේ නැහැ. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා අපි බාරගත්ත ඇද්දි වේදිකාව වාඩිලා කිය
මේ පඩි වැඩි කරා කියලා කියන්න පුළුවන් එක. එදා මං එක්ක මේ කණ්ඩායම ආවා බය නැතුව බාර ගන්න. එක එක පක්ෂ වලින් රැස් වුණා. ඇයි බාරගත්ත ආණ්ඩුව? ඉස්සෙල්ලා රුපියල බේරගත්තා. මේ අතර ඊයේ පුත්තල් මේ පැවිදි ජනමෝගට සහභාගී වෙමින් සමගි ජනසන්ධානයේ ජනාධිපති අපේක්ෂක සතුත් ප්‍රේමදාස මහතා පුත්තල් මේ ජීවත් වෙන රසයන්ගේ ජීවිත වෙනස් කරන්නට ගැන මේ විදිහට කිව්වා. මේ පුත්තලම කේන්ද්‍රීයව තිබෙන සංචාරක කලාපේ තවමත් පැහැදිලි සංචාරක සැලැස්මක් නැහැ. ප්‍රමාණවත් යටිතල පහසුකම් නැහැ. සංචාරක කර්මාන්තය විනිවිද භාවයෙන් යුක්ත වූ ක්‍රමවේදයක් තුල දියුණු කරලා පුත්තලම් දිස්ත්‍රික්කයේ ආදායම් උත්පාදනය ප්‍රවර්ධනය කරලා මේ ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතය සවිබල ගන්නන්නට අපි කටයුතු කරනවා. සිමෙන්ති කර්මාන්ත ශාලා ඒ බල ප්‍රදේශයේ තුල අපිට අලුත් කර්මාන්ත ආරම්භ කරන්නට පුළුවන්. ලුණු නේවායන් අලුතෙන් නිර්මාණය කරන්නට පුළුවන්. ඒ වගේම දස ලක්ෂයක් නව ව්‍යවසායකින් අපි අපේ රටේ බිහි කරන්න බලාපොරොත්තු වෙන අපේ තරුණ පරපුර කේන්ද්‍ර කරගෙන නව ව්‍යවසායකින් අවශ්‍ය ප්‍රාග්ධනය කැපිටල් සහ ප්‍රාග්ධනයේ සඳහා තිබෙන ප්‍රවේශය easy access to affordable capital දරාගත හැකි පිරිවැයකට ප්‍රාග්ධනය ලබා ගැනීම සඳහා අපි අවකාශය සලසන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණගෙන තබා කියපු අනාවැකි ඒ විදිහටම ඉදුණේ විජේදාස රාජපක්ෂ මහතා කියන්නේ 2020 මැතිවරණය පවත්වන්නට පෙර මම එක්සත් ජාතික පක්ෂයට අනාවැකියක් කිව්වා. ඒක තමයි එදා මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා විසින් හදපු පක්ෂය එක්සත් ජාතික පක්ෂය. මේ රටට නිදහස ලබා ගන්න සටන් කරපු පක්ෂය එක්සත් ජාතික පක්ෂය. ඒ වෙනකොට පාර්ලිමේන්තු ආසන 106ක් තිබුණු පක්ෂය. හැබැයි ඉදිරි මැතිවරණයේදී එම පක්ෂය මහ පොළොවෙන් අතුරුදහන් වෙනවා කියන අනාවැකිය කියලා අවුරුදු දෙකක් ගත වෙනකොට ඒක මහ පොළොවේ යථාර්ථයක් වුණා. එදා ඒක මම කියනකොට මම දැනගෙන හිටියා මට ඒක කරන්න බෑ කියලා. නමුත් මේ රටේ ජනතාව ඒක කළා. 2021දී ඒ අයවැය විවාදෙදී නැවත වතාවක් මගේ පළමු පාර්ලිමේන්තු කතාවේදී මම මතක් කරා මම එහෙම අනාවැකියක් ඊට කලින් කිව්වා. ඒ දේ සත්‍යයක් බවට පත් වුණා. ඒ වගේම අනිත් පැත්තට මම කිව්වා අනාවැකියක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත් ඊළඟ මැතිවරණයේදී අත්වෙන්නේ ඒ ඉරණමමයි කියලා. මට පේනවා ඒ තැනට දැන් වැඩ කටයුතු සකස් වෙලා තිබෙනවා. දැන් විදෙස් සම්බෝධකෙහි උල්ලකට කිරීමේ හේතුවෙන් වෙනසුල්ලාවේ ජනාධිපති නිකොලස් මොඩුවට අයත් ගුවන්යක් තම වාරයට පත්වව අමෙරිකාව ප්‍රකාශ කරනවා. අමෙරිකානු ඩොලර් මිලියන 13කට මිලදීකත් බව කියන එම ගුවන්යය අමෙරිකානු බලධාරීන් විසින් අත්පත් කරන ලද්දේ ඩොමිනික රාජ්‍යයේ. ඒ මේ වන විට ෆ්ලෝරිඩා ප්‍රාන්තයට රැගෙන ගොස් ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ. ලෝක ටෙස්ට් චුරතාවලි අවසන් කාලයේ 2020 ඒකලන්තයේ ලෝඩ්ස් පිටියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිද වශයෙන් අවසන් මහතාගේ පැවැත්වෙන දින ප්‍රකාශයට පත් කරගෙන අතර තෙවැනි වරට පැවැත්වෙන මේ ශුරතාවලිය 2023 වසරේ සිට 2025 වසර දක්වා තරඟ පැවැත්වෙනවා. හෙටත් හම්බවෙමු දවසේ.